मम एस्सी विक्रम सिंह यादिमानस विद्या हनगोड सैकोलॉजी यूनिट कार्यभाग हिंदी अद मैं कथा करेंगे डिमेंशिया संबंध डिमेंशिया संबंध कथा एक अभी मानसिक रोग तत्वी ऑर्गेनिक मेंटल डिसऑर्डर कहते हैं आईक्यूएस मेबी ऑर्गेनिक मेंटल डिसऑर्डर को ट्रीटमेंट करते हैं एक्यूट ऑर्गेनिक मेंटल डिसऑर्डर क्रॉनिक एक्यूट टेक रहे कारण नाम डिलीट डिमेंशिया अन क्रॉनिक के तो मेन के देखो इंतरा ना मेन के प्रधान वजह में मैंने खा गुण पहा मतलब बुद्धि में तात्पर्य व्यापार का फैसिलिटी मानसिक मतलब विदित इंतरा का तो मतलब एक्यूट तात्पर्य उदाहरण ने किसी देख कर एक मतलब गंदा मारे डिमेंशिया मतलब अडूल है बुद्धि में तत्व कार्यक्रम विकार मतलब बुद्धि में तत्व हेमोग्लोबिन अडवे क्रियासारकम तत्व दिग्विजन अडवे हसी दिलीरे तत्व डिमेंशिया तत्व देखते इनक मानसिक मत मोले बलतेमा हो मोले पानिया तत्सा मोले पात्र बलता रासायनिक रीत मत मानसिक रोग तत्व मेरे मानसिक रोगी सल अदा कथा डिमेंशिया डिमेंशिया प्रधान रोग लक्षण अहम अभी मतक बुद्धि में तत्व व्यापार ऐसी मानसिक समगाम मे आकारे अभी मोले रूपे दत्ता मे अदाल कोटस् मे नमकर कोटस् ओण तनक हानिया सिद्धि मे शैलम हानिया थोड़ा अति वेन ये अदाल कोटस् सिद्धवेन मे आकारे मे रूपता का मत दर्कने मे क्रियाकार ये कोटस् अति वेन तेन मैं बिल्कुल क्रियाकार अडवीय मे हानिय अडवी बहुत बलपा बाहर मुख्यता ये मुख्यता ये संबंध है मे विशाल हानिवी तत्व अंतिम मोले संहार नी विशाल पैसे आयत बल बहुत बल फैन सिद्धकानी बला एक दरागंधनकोलांट मैनिकरण बहुत दूर आयन बारे वेकर मे यटल हम अवस्था लंका अतीत काल तो अद काले अतीत काल सा नमक ये कर्म मगहरी मेघन अध्ययन कर्ण अदाल रोगलक्षण मेलिगेट ये रोगलक्षण मनोवादीन बहुत दूर मे अभी अध्ययन करें अभी अद कथा जनता विशेष सलगे तो इधर कारण बहुमत अतिवेन अतिवेन आकार बला मे समय विधे लोकेश प्रधान मोले अटल गति की संबंध हा विना तैल में विनाशीटाइट वाहिनी में हृदय
ඊළඟට ඇති වෙන අපේ ජීවිතියම ඒ වගේ රෝග දත්ත කායික රෝග දත්ත සියල්ල මේ සත්‍යයි කියලා. මොලේ හානි ඉසවි ඖෂධ වල බලපෑම මේ හැම එකම වෙනස් කියන 5%ක් අයිති. මේ හානි වින් තුලින් අපි මුලින් කතා කරපු මතකයේ ආදී ෘද්ධිමය වෙනස් වීම ඇතිරි වෙනස් වීම ඊළඟට මානසික රෝග රක් මට්ටම මේ වෙනස් වීම එහෙම නැත්නම් රෝග තත්ත්ව මේ හැම එකම මේ කාරණා හතරකම සම්බන්ධයි. ඊළඟට අපිට මේ මේ ගැන විශේෂයෙන්ම කොහොමද මේක වෙන්නේ කියලා කතා කරන්න ඉන්නේ තේම මේ මොලේ ක්‍රියාකාරකම් සිද්ධ වෙන ඒ මොලේ යම්තේ ආකාරයෙන් හැසිරෙන ඒ හැම දෙයකම හැම කර්මකම අඩුවීමක් සිද්ධ වෙන නිසායි මේ සිද්ධ වෙන්නේ. ඉතින් මේ අඩුව මේ ගැන අපි තක්සේරව කරගෙන යන්න ඕනේ. අපි සාර්ථක වෙනවා සාර්ථක සැලකීමේදී අපිට මෙන්න මේ වගේ කාරණා ටිකක් අපිට ගන්න පුළුවන්. පරිදි තමයි ඒ කියන්නේ ඒ කියන්නේ ඇක්ටිවිටි ඩේලි දෛනිකව මේගොල්ලන් ක්‍රියාකාරකම් කෙසේ සිදු වෙන්නේ මේක අපි කර්ම සුනත් ගන්නවා කොහොමද පළවෙනි එක ගන්න එහෙම ඉන්ඩිපෙන්ඩන්ට් එකක් දෙවෙනි එක විදිහ ගන්නවා මේගොල්ල විත් සපෝට් ඊළඟට අපි ගන්නවා තුන්වෙනි එක විදිහට මේගොල්ල ඩිපෙන්ඩන්ට් එකක් මේ අවස්ථා තුනට අරගෙන සමහර අය තනි කාර්යයක් කරගන්නවා සමහර අය අපි උදව්වකින් කරගන්නවා සමහර අයට අපි සම්කරණ ගන්න මේ කාණ්ඩ තුනකට වෙන් කරලා සාධ්‍ය පහසු වෙනවා ඊළඟට අපි මේක ගන්න පුළුවන් කර්ම පහක් විශේෂයෙන්ම ගොඩනගන්න පළවෙනි එක තමයි කෑම ආහාර ගැනීම දෙවෙනි එක විදිහ ගන්න පුළුවන් අපිට නෑ තුන්වෙනික අපි සලකන්නේ ඇඳුම් පරිගණක හතරෙන් කියල ගන්නේ අපි මේක ගන්නේ අන්තර් පුද්ගල සම්බන්ධතා පස්සෙන් එක අපි ගණන් ගන්නේ මේක ගන්නේ ක්‍රියාකාරක හයවෙනි අපි ගන්නවා මේක ගන්නේ බහිස්සාවේ තත් මේවා සලකලිට ගත්තම විශේෂයෙන්ම යට කාරණේ හැමෝටම ප්‍රශ්නයක් වෙන ඒගොල්ලන්ගේ සම්බන්ධතාවය මම මුලින් කිව්වා වගේ මේක තනින් කර ගන්නවා නම් බොහෝ දුරට ගැටලුවක් නැහැ. අපි උදව්වකෝ මේගොල්ලන්ගේ කාර්යය කරන්න පුළුවන් නම් ඒක ඒගොල්ලන්ට ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. ඊළඟට අනිත් අය මැද යැපෙන හැමවතාවකම මේගොල්ලන්ගේ මේ පළවෙනි කාරණේට වඩා පස්සේ කාරණේ ඉන්ෂාල් වැඩකමක් එකක් වා තියෙන පරිසරය ඊළඟට කියන වෙනත් අයගේ තියෙන කැමැත්ත අකමැත්ත හිම නැත්තම් පිරිසුදුකේ මේ හැම එකටම සම්බන්ධ වෙනවා. හැම රෝගීකම ආහාර සම්බන්ධව ගැටලු තියෙනවා. එතකොට මේ ආහාර සම්බන්ධව ගැටලුත් අපිට හිතන්න ගොඩක් දේවල් තියෙනවා. රෝගියාගේ දත්තික රෝගියාගේ මුඛය රෝගියාගේ ගිලින් පහකම් කායික ප්‍රශ්න මේ හැම එකම විහාර වන්න. ඊළඟට කාර්ය තමයි ඉගෙන කැමෙන් ඒගොල්ලන් ප්‍රේමනා ඒගොල්ලන්ගේ උත්‍යය මේක බලන්න. ඊළඟට මේක අපි ඒගොල්ලන්ට ප්‍රධානය කරනකොට ඒගොල්ලන්ට මතකයේ තියෙනවද මේක කෑම එකක්ද එහෙම නැත්නම් මේ වගේ කෑම තියෙනවද ඒ වගේ ගැටලු ගොඩක් එනවා. සමහර අයට කෑම අපි මුඛය තුළට ඇතුල් කරනකොට හපන්න කියන විධානය දෙන්න ඕනේ. ඒ තරමට මතක අඩු වෙනවා. ඊළඟට ඒ ගිලින් කියන විධානය දෙන්න ඕනේ. ඒ වතුර එක ගිලින්න කියලා විධානය දෙන්න. මේ හැම එකකම ප්‍රශ්න වල. මේ වගේ නැහැ සැලකිලිමත් වෙන්න ඕනේ. මේ සැලකිලිමත් කම අපි නොදැක්කොත් එහෙම නැත්නම් අපි කියන කොයිලම් නොබලුවොත් රෝගියා හරි අසහන තත්ත්වයක එහෙම නැත්නම් අසාධාරණ තත්ත්වයකට පත් වෙනවා. ඊළඟට කියාර එහෙම නැත්නම් සැපෙව් කර එහෙම නැත්නම් සේවා සැපයන අත ලොකුම හිතරදයක් වෙන්නේ මේ ගැන අවබෝධයක් නොතිබුණොත් හෝ මේ ගුණ මෙච්චර ගැන අවබෝධයක් නොදැක්කොත්. ඊළඟට තමයි මේගොල්ලන් පිරිසුදුකම. පිරිසුදුකම කියන සල්කා බලනකොට මේගොල්ලන්ගේ උපසෞඛ්‍ය ඊළඟට සමේ නිරෝගීතාවය එක්කම වැදගත්ම දේ තමයි මේගොල්ලන්ගේ අපාන දෙලසල තියෙන පරිස්ථාපය. මේ හැම දෙයකම මේගොල්ලන්ට අවධානයක් නැහැ. මතකයේ අඩුවීම තුළ නෑම කොයි මොහොතේ කොයි වෙලාවෙද කරන්නේ මේක අවධානයක්. ඊළඟට මුඛයේ සේදීම මුඛයේ විගත නැගීම මේ වගේ දේවල් කරන්න ඕනද මතකයේ නැහැ. බුද්ධියෙන් හසුරවන්න බෑ මොනවද කරන්නේ. මේ හැම දෙයකටම කියාගන්න. එහෙම නැත්නම් සාතු සපයන්න. එහෙම නැත්නම් හෙදවලයක්. කොහොමද කරන්නේ කියන කතාව.
अभी कोई महत्व लगे प्रधान प्रश्न नींद मत බලපෑම් ගොඩක් නැතුනවා. ඇඟේ කායික වෙනස අඩු වෙන තරමට ඒගොල්ලගේ විවේක තත්ත්වය වැඩි වෙනවා. වැඩි වෙන විවේක තත්ත්වය මත නිින්ද එතාම ඒක බොහෝ දුරට මේ කියාරට එහෙම නැත්නම් ගෙදර බලා ගන්න පුළුවන් කියලා අපි කියන්නේ. ඈතිසේ ඇවිදිනකොට කිලෙක කියලා කියන්නේ. දව දිවා කාලෙ බොහෝ දුරට මේගොල්ලන් ක්‍රියාකාරකම් කර හැකියාව වැඩි දියුණු කරොත් හැර යතා නිින්දකට පච්චර ගන්න. මේ හැම කාරණයක් තුළම අපි අවබෝධයක් එක්ක ගන්න ඕන දිවිංශයා කියන කතාව. එහෙමනම් දිවිංශයාවල ප්‍රධානම දේ තමයි මොලේ හානිය තුළ ඇති වෙන මොලේ ඒ අදාළ තැන්වල ක්‍රියාකාරකම් අඩු වෙනවා. ඉතින් මේක තමයි දිවිංශයා කියන්නේ. දිවිංශයා ගැන විඩ වඩා යමක් කතා කරන්න නම් කියායක සම්බන්ධව එහෙම නැත්නම් කාතු වෙන සම්බන්ධ කතා කරන්න අපි ඉදිරි ඉදික සූදානම්. මම මේ කරුණු සටහන් කරන්නේ මම उपयोग करते मे वाले पोर्स ऑर्गेनिक साइकेट्रिक बाय इस्मान इलांग देवनी कृतम साइकेट्रिक फॉर नर्सेस एस नामदी मे बहुत आश्रित मे मैं कर्म हेल्थ करें अभी हम स्तुति